පින්නතුනේ මෙන්න මේ පරමාදර්ශී චරිත ඔබේ ජීවිතයේ පරමාදර්ශයේ බවට පත් කරගන්න. අනේ පිට සිටුතුමා ජීවත් වුණේ කොහොමද? මමත් ඒ විදිහට ජීවත් වෙනවා කියලා මනසින් දකින්න. අනේ පිට සිටුතුමා ශාසනය උදෙසා ස්වාමින් වහන්සේලා උදෙසා ඒ කළා වූ යුතුයකම් ඔබත් කරනවා කියලා මනසින් දකින්න. එතන බලන්න විසාකාව ජීවිතේ මැදි වයසට ආවට පස්සේ බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ලා වර හතක් ඉල්ලනවා පින්වතුනි. වරයන් හතක් ඉල්ලනවා. මොනවද ඒ වරයන්? නිති සංඝයාට බත් දෙන්න. නිති සංඝයාට ගිලන්පත දෙන්න. නිති සංඝයාට කැඳ දෙන්න. නිති සංඝයාට ඖෂධ දෙන්න. නිති සංඝයාට වැසිසම් දෙන්න. මේ විදිහට වරයන් හතක් ඉල්ලනවා විසාකාව ගැන. බලන්නකෝ මේ සෝවාන් ඵලයට පත් වෙච්ච අම්මා කෙනෙක්. නමුත් නිකන් හරි අපේ සමාජයේ කවුරු හරි සෝවාන් ඵලයට පත් වුණා කියලා හිතුවොත් එයා ඉස්සෙල්ලාම මොකද කරන්නේ? එයා ඊට පස්සේ ස්වාමීන් වහන්සේලාට වන්දනා කරන්නේ නැහැ. එයා පන්සලට යන්නේ නැහැ. එයා සිල් සමාදන් වෙන්නේ නැහැ. එයා පිරිම වහන්සේලාට වන්දනා කරන්නේ නැහැ. දැම්මම සෝවාන් මමෝව කරන්නේ නැහැ කියලා. එහෙනම් බලන්න කොයිසම් මෝහ මූලික ගමනක් අපි යන්නේ කියලා. අර අනාගාමී ඵලයට පත් වෙච්ච වේදුකණ්ඩකී නන්ද මාතාව උග්ග ගෘහපතිවරයා පින්නතුනේ සිය ගණන් 500 ගණන් රහතන් වහන්සේලාට එකවතාවේ දන් දෙන්නේ. 500 නමක් රහතන් වහන්සේලා එක්තර අවස්ථාවක වැඩම කරනවා. ඒසා විශාල දානයන් අනාගාමී වෙච්ච පින්වතාත් ශාසනය උදෙසා සංඝයා උදෙසා පූජා කරනවා. එහෙනම් ඔබ පින්නතුනේ මේ පරමාදර්ශී චරිත ඔබේ ජීවිතයේ චරිත බවට පත් කරගන්න. අනේ පිට සිටුමා ජීවත් වුණ ආකාරයට ඔබ ජීවත් වෙනවා කියලා චිත්තයක් සකස් කරගන්න. විසාකාව යම්සේද කතා බහ කළේ ඇන්ත පැලැන්තේ යම්සේද ජීවත් වුණේ යම්සේද ධර්ම මුරන් පෝෂණය කළේ සංඝයා උදෙසා උපස්ථානයන් කළේ ඒ විදිහට මං ශාසනය උදෙසා උපස්ථානයන් කරනවා කියන කාරණේ තේරුම් ගන්න. එහෙම කරමින් පින්නතුනේ මේ පරමාදර්ශී චරිත ඔබේ ජීවිතේ පරමාදර්ශය බවට පත් කරගන්න. නමුත් වර්තමාන සමාජයේ අපි කාමද පින්වතුනි පරමාදර්ශ චරිත බවට පත් කරගෙන තියෙන්නේ. එක්ක රූප වාහිනියේ එක්ක සිනමාවේ එහෙම නැත්නම් රටේ ජනප්‍රිය වෙන චරිතයක් තමයි අපේ පරමාදර්ශී චරිත බවට පත් කරගන්නේ. අපි කන්නේ බොන්නේ අඳින්නේ කතා බහ කරන්නේ හැසිරෙන්නේ මේ හැම දෙයක් කරන්නේ මෙන්න මේ චරිතවල ස්වභාවයෙන්මයි. නමුත් හොඳින් තේරුම් ගන්න ඕනේ බුදුරජාණන් වහන්සේ පැහැදිලිව සූත්‍රයකින් කියනවා පින්වතුනි තමාගේ මේ රූපය උපයෝගී කරගෙන තමා කාමච්ඡන්දයන් සකස් කරගෙන අනුන් තුනත් කාමච්ඡන්දයන් යමෙක් සකස් කරනවා නම් එයා මරණින් පස්සේ පායාස නිරේතයි වැටෙන්නේ කියලා පින්වතුනි බුදුරජාණන් වහන්සේ පැහැදිලිව සූත්‍රයකින් දේශනා කළා කියනවා තමන්ගේ පිනට ලැබුණා වූ රූපය ඔබට මේ ස්වරූපී රූපයක් ලැබුණා නම් ඒ ස්වරූපී රූපය ලබා ගන්න පින්වතුනි ඔබ ගිය ජීවිතේ මල් වට්ටි දහස් ගාණක් පූජා කළා කියනවා ඔබේ ස්වරූපී ජීවිතය ලබන්න ගිය ජීවිතේ ඔබ බොමලු දහස් ගාණක් ඇමදලා කියනවා පින්වතුනි ඔබ මේ ස්වරූපී ජීවිතය රූපය ලබන්න ගිය ජීවිතේ අප්‍රමාණ මෛත්‍රී සිතුවිලි ඔබ වඩලා කියනවා එහෙනම් ඔබ වෙහෙස මහන්සි වෙලා ඔබේ පිනට ලැබුණා වූ මේ රූපය ඔබ කාමච්ඡන්දයන් වඩාගෙන අනුන් කෙරෙහි කාමච්ඡන්දයන් වැඩි වීම උදෙසා ඔබ යොමු කරනවා නම් ඒකෙන් මරණින් පස්සේ පායාස නිරේතයි වැටෙන්නේ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ නටගාමිනී කියන රංගන ශිල්පියෙකුට තමයි බුදුරජාණන් වහන්සේ මේ දේශනාව කරන්නේ මේ දේශනාව අහද්දී නටගාමිනී බය වෙනවා එදා මුළු දඹදිවම හිටිය දක්ෂම රංගන ශිල්පියා මේ නටගාමිනී සියලුම දේවල් ගාලැවිලා ආසනේ පැවිදි වෙලා උතුම් වූ අරියත් භාවයේ සාක්ෂාත් කර ගන්නවා පිමුතුනි. එනිසා අපි දකින්න ඕනේ කාවද අපි මේ සමාජේ පරමාදර්ශී චරිත බවට පත් කරගන්නේ කියලා. පායාස නිරේතේ අනපිරිසක් තමයි අපේ පරමාදර්ශී බවට පත් වෙන්නේ. අපි දන්නේ එක්තරා ස්වාමීන් වහන්සේ නමක් උතුම් සමාධියෙන් ආරමුණු කරලා බලනවා මේ පායාස නිරේත කියන්නේ කොයි වගේ තැනක්ද කියලා. එතකොට ඒ ස්වාමීන් වහන්සේට පායාස නිරේ ආරමුණු වෙන්නේ පිංගතුනි පායාස නිරේ නිවිසතේ උප්පත්තිය ලැබනකොට එයාට මේ මස්තීන ශරීරයක් ලැබෙන්නේ නැහැ. ඇටසැමිලිස
ශරීරයක් ලැබෙන්නේ. ඇට සැකිල්ලක් තමයි ශරීරයේ හැකිරලා දෙන්නේ. ඒ ඇට සැකිල්ල තමයි ගින්දරට පිච්චෙන්නේ. ඒ ඇට සැකිල්ල තමයි යෝධියට පිච්චෙන්නේ. මසක් ලැබෙන්නේ නැහැ පින්වතුනි මේ ශරීරයෙන්. මොකද මස මේ ජීවිතයේ අකුසලයේ උදෙසා යොදා ගත්තා. අනුන්ගේ කාමාස්වාදයේ උදෙසා මස ශරීරයේ යොදා ගත්තා. ඒ අකුසල විපාකයන් නිසා පින්වතුනි අන්න වායාස නිරේත වැටෙද්දී ඇට සැකිලි ජීවිතයක් යාට ලැබෙන්නේ. මසක් ලැබෙන්නේ නැහැ වායාස නිරේත. එක්තරා ප්‍රේතියක් ජීවත් වෙනවා මේ ප්‍රේත ලෝකේ. ඒ ප්‍රේතියට පින්වතුනි කිසිම ස්ත්‍රී අවයවයක් නැහැ. කිසිම ස්ත්‍රී අවයවයක් යාට ලැබිලා නැහැ. එයා පෙනුමෙන් පිරිමියෙක්ගේ ස්වභාවයේ තියෙනවා. නමුත් එයා කාමයේ ඉල්ලමින් අනිත් ප්‍රේතයන් ළඟට යනවා. ඒ කිසිම ප්‍රේතයෙක් එයා ළඟට එන්නේ නැහැ. ඇයි? ලස්සන විචිත්‍ර මනුස්ස ජීවිතයක් ලැබලා, ලස්සන රූපයක් ලැබලා, ඒ ලස්සන රූපය පින්නතුනේ අනුන්ගේ කාමාස්වාදය වැඩිම උදෙසා තමන් යොමු කළා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා තමන්ට ලැබුණා වූ රූපය ඇඳුමක් තුලින් හෝ පැලඳුමක් තුලින් හෝ ඇඳීම තුලින් හෝ අනුන්ට පෙන්වන්න යනවා නම් පුතේ ඒක බරපතල වූ අකුසලයක් කියලා. බරපතල වූ අකුසලයක් කියලා. මොකද මේ රූපය ලැබුණේ ඔබේ පිනටමයි. ඒකයි කිව්වේ ඔබ මේ රූපය ලබන්න මල්වට්ටි දහස් ගාණක් පූජා කරලා තියෙනවා. ඔබ මේ රූපය වඩන් ලබන්න අප්‍රමාණ මෛත්‍රී චිත්තයන් වඩලා තියෙනවා. ඔබ මේ රූපය ලබන්න බොමලු දහස් ගාණක් ගිය ජීවිතේ පිරිසිදු කරලා තියෙනවා පින්තුනි. මේ ලෝකේ ජනප්‍රිය නිලියක් ඉන්නවා, ශ්‍රේෂ්ඨ නිලියක්. ඒ නිලිය ගිය ජීවිතේ කවුද කියලා අපි දන්න ස්වාමීන් වහන්සේ නමක් උතුම් සමාධියෙන් අරමුණු කරලා බලනවා. ඒ වෙලාවේ ස්වාමීන් වහන්සේ දකින්නේ ඒ නිලිය ගිය ජීවිතේදී දේවදාසියක් පින්තුනි. දේවදාසියක්. දේවදාසියක් කියන්නේ දෙවියන් උදෙසා ජීවිතේ පූජා කරන්නේ දේවදාසිය කියලා කියන්නේ. එයා තරුණ කාලෙම දෙවියන් උදෙසා ගිය ජීවිතේ පූජා කරනවා යාව. එයා තරුණ කාලෙ ඉඳන්ම මොකද්ද කරන්නේ? දෙවියන්ට මල් මාලා ගොතනවා, දෙවියන්ට කිරිපිටු හදනවා, දෙවියන්ට චතුමඳුරු හදනවා, ඒ දිව්‍ය භවන පිරිසිදු කරනවා, දෙවිය මාලිගය දේවාලය අතුගානවා. මේක තමයි යා කරන්නේ දේවදාසියා. දෙවියන් උදෙසා සේවය කරන්නේ දේවදාසියක් කියලා. දෙවියන්ව මලින් පූජා කරනවා. දෙවියන්ව සුවඳින් පූජා කරනවා. එහෙම පූජා කරලා ගිය ජීවිතේ තියා මිත්‍යා දෘෂ්ටිකයි මේ ජීවිතේ පිවතුනි ලෝකේ ශ්‍රේෂ්ඨ ස්වරූපී නිලියක් වඩ පත්ලා යා උපත්ය සකස් කරගන්න. එහෙනම් බලන්න මේ ශ්‍රේෂ්ඨ උපත, ඒ ලස්සන ඒසා ස්වරූපී උපතක්, දිව්‍යාංගනාවක් බඳු උපතක් ලබා ගන්න යාට කවුද හේතුනේ? එයාම මලින් කළා වූ පූජාවන්, එයාම සුවඳින් කළා වූ පූජාවන්, එයාම දෙවියන් උදෙසා කළා වූ පූජාවන්. ඒසා වෙහෙස මහන්සි වෙලා ලබා ගත්තා වූ ඒ ලස්සන රූපය පින්තුනි දැන් එයා අනුන්ගේ කාමාස්වාදය වැඩි වීම උදෙසාමයි යොදවන්නේ. දැන් එයා පායාස නිරේත වැටලා ඉවරයි පින්තුනි. එයා හෙට දවසේ ඇස් දෙක පියවුනොත් බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුල එයා පායාස නිරේතයි ලැබෙන්නේ පින්තුනි. එහෙනම් ඔබ දකින්න ඕනේ ඔබ නිරේතුරුවම පින්වතුනි පරමාදක්ති චරිත හැටියට පායාසයට වැටෙන්නේ නම් ගන්න එපා. එනකොට ඔබ ඔබේ ඉදිරියේ ප්‍රශ්නාර්ථයක් තියාගන්න ඔබ කොතෙන්ද යන්නේ කියන කාරණේ. එහෙම හිතලා පින්වතුනි අර පරමාදක්ති චරිත විසාකාවක් වෙන්න, විසාකාවේ අංශේද ජීවත්ුනේ මම එසේ ජීවත් වෙනවා කියලා චිත්තයක් ඇති කරගන්න. අනේපිරි සිටුතුමා උග්‍ර ගෘහපතිවරයා යම්සේද ජීවත් වුණේ මං ඒ ආකාරයෙන් ජීවත් වෙනවා කියලා චිත්තයක් ඇති කර ගන්න පිණිසුනි. එහෙනම් මුලින්ම ඔබ විචිකිච්ඡාවෙන් බැහැර වෙන්න ඕනේ, ඉලක්කයක් ඇති කර ගන්න ඕනේ. ඊළඟට පිණිසුනි පරමාදර්ශී චරිතනුව ජීවත් වෙන්න ඔබ දක්ෂ වෙන්න ඕනේ.